සමහර අවස්ථාවල්ලදී මේ සමහර ව්‍යාපෘති සඳහා සෞඛ්‍ය පද්ධති වැයවෙන මුදල් අපිටම රුපියල් ලක්ෂ 1000ක් වගේ මුදලක්. ද අපි දන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සුපෝකභෝගී මෝටර අත නැත්නම් අපි කියන ජිප් රථයක් ගතව ඔක ලක්ෂ 350ක් විතර වෙනවා. ඒතර අර ජිප් රථ තුනක් ගෙන්නන මුදල් අපි සීමා කරා නම් අපිට පුළුවන් වෙනවා සාර්ථක රෝහ තට්ටු 10ක රෝහලක් හදන්න. හැබැයි ඒ නිසා අපිට වැදගත් දේ තමයි දැන් ඉන්දියාවේ ඉන්න රටවල් වලත් අග්‍රාමාත්‍යවරයා ගමන් කරන්නේ ඉන්දියාවේ හදපු මෝටර රථයක. ඉතාමත්ම සරල මෝටර රථ ලෝකයේ දියුණුම රටවල් වල පවා අපි දකින රාජනායකයන් ගමන් කරන සමහර අවස්ථාවේ දුම් පොදු ප්‍රවාහන සේවාවලින් නැත්නම් දුම් මේ බයිසිකලෙ. ඒ කියන්නේ රටේ දියුණුව කියන එකේදී අපි ඒ රටේ පුද්ගලයෙකු භාවිතා කරන මෝටර රථයකින් නෙමෙයි රටේ දියුණුවමයි. ඒ කියන්නේ කොයිතරම් දුරකට සමාජ ආර්ථික දේශපාලන ක්‍රමයන් පවත්වාගෙන යන්න පුළුවන්ද, ඒක ස්ථාවර පවත්වාගෙන යන්න පුළුවන්ද සහ ඒකට භාවිතා කරන සුබ සාධන පහසුකම්. හැබැයි අපි අතලොස්සක් ප්‍රමාණයක් මේ සැප පහසුකම් භුක්ති විඳිද්දී අපිට පේනවා අනිත් සමාජයේ විශාල වශයෙන් පීඩාවට පත් වෙනවා. ජපානයේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ නැගී සිටීමේදී ඒ රටේ සියලුම දෙනා එක වගේ උදේ ඉඳන් හවස් වෙනකන් වැඩ කළා. තමාගේ රටේ තියෙන අපනනාර්ථය දිනු කළා තමයි අද ලෝක ඉහළතනට යන්නේ. ඒක සිංගප්පූරුව මැලේසියාව ගත්තත් මුළු රටම එක අරමුණක වැඩ කරනවා. ඒක දේශපාලකයා මේ සීතල කාමරවලට උපදෙස් දෙමින් ඉන්න ගමන් ජනතාවට වැඩ කරන්න මඤ්ඤොක්ක වවන්න කියන්නේ. ඔහුත් ප්‍රායෝගිකව තමාගේ කැපකිරීම පෙන්වන්න කරන්න ඕන. එහෙම නොවතින් තමයි කණ්ඩායමක් විතර මේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් කමක් තියෙන්නේ.